නි්ාීතන නි්පානය කකළ සිනෝපා මෙන්නත ලබා එන්නත් ලබාගැනීමට හැකිවුනත් එම එන්නට අවුෂධනයාමන අධකාරය අනු මැති ප්‍රමාදවීම නිසා ජනතාවට ලබා දෙන්න වසරකින් තොම ප්‍රමාද වනාා කියලා. ඔන්න දැන් එන්නත් ප්‍රමාදවීමේ වරද අෞෂධනයාමන අධිකාරය පිට දහලා වැඩේ අත පිහි ගන්න හදන්නේ. එතකොට මේ මැරණ ජවිතවල වගකීම එන්න අෞෂධනයාමන අධිකාරයට දන්න හදනව. දෙසය ගැණනක්. ැරුණ කිය ජාතික රක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කරපින්නනාාගෙනාපු, ජනාධීපතිවරයට හයදහස ඉක්මවා රටේ අහිමිවෙච්ච ජීවිත සම්බන්ධයෙන් අඩුගානේ. තප්පර දහයක වචනයක් කියන්නවත්. එහම නැත්තං තනගාටුව ප්‍රකාශ කරන්නවත්. එහෙම නැත්තං ඒ පිළිබඳව ශෝකය පල කරන්නවත්. සිද්ධ වෙච්ච දේට ඒ පිළිබඳව යම්කිසි හැඟීම් බරව වචනයක් කතා කරන්න ජනතාව වෙනුවෙන් මැරිච්ඡාය වෙනුවෙන්. වචචනයක් ගෞරවයක් කරන්න ජනාධිපතිවරයට කිසිම හැගීමමක් තිබුණනෑ ඒ හමුදාවේ හැටිද. ඒහමනැත්තන් ඒම හමුදාව අඩන් එහම මේක ලිදන්නම. ඒක එතුමගේ හැටිද කියලා. අපිට මේ වෙලාව ප්‍රශ්න කරන්න තියෙනවා. වෙනත් ලෝකයේ රාජ්‍යනායකයෝ සියලුම දෙෙන මේ සම්බන්ධයෙන් කතා කරදි තමන්ගේ රටේ ජීවිත අහිමවීම් පිබඳව. ශෝකයේ ප්‍රශකිරීමම් හැම අස්ථගකිරින් සිද්ධ කරනවා මේ ජනධීපතිවරයා හය දාස්ගානක් මැරිලත් මේ මැරිච්චායට වතේ පවල්ලුව ලටවත් සංවේගේ පල කරන්න මේ කතාව පාවිච්චි කරයන්නේ. එතකොට මෙතුම මේ කතාවෙදි කියනවා. කොරණා වසංගතයේ මැඩ පැවැත්වීමට එකම විසුඳුම එන්නත් කරනේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත් වෛද්‍යවරුන් සියලු දෙනාගේ මත් මතය අයි කෙල ෙතුම මුලින්ම කියනවා. ඉතින් අප ඒක. ැම දාමත්ම කිවවා පාර්ලිමේන්තුවේද සජිත ප්‍රේබදස මත්තවය පෙබග එ මේ ප්‍රශ්න පටන්ගතු දවසහිද ලම. මේ පිළිබඳව කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියටට වැඩ කරන්න මේවත් එක්ක වැඩක් නොකරොත් අප යයාමාරුව වැටනව එන්නත් ගෙන්න්නන්න කටයුතු කරන්න කියල කිව්වා. හැබැයි කොරනා එන්න අත ගේන්න කියලා අවුරුද්දක් යනකනුත්. ගේන්න එපා කියල කිව්වේ. ඔය අණ්ඩුවම කට්ටිය තමයි විසියටක්. ැරුණයි කියලා විසි අටක් ලෙඩ්ුව හුුණයි කියලා රට වහන්නද කියන්නේ වගේ කතා අපිට මතකයිඒ දවස් වල කියනවා එහෙම කියන ගමන් පැණි ප්‍රමෝට් කරලා කෑගල්ලේ අරදැන් වලධන පැනිය ප්‍රමෝට් කරලා එහෙම නැත්තං මුට්ටි ගඟට දැමීම් ප්‍රමෝට් කරලා එහම නැත්තං අර සුදර්ශනී පැනිය කියන එක අර ජයසුමන කියන පැණි ප්‍රමෝට්රන ඇමතිවරයා ප්‍රමෝට් කරලා පැනිමත්වය පෙන්න්න හැදුව මිසක් මේක විද්‍යාත්මක ක්‍රමයට යන්න මේ අණඩුව උත්සාහ කරේ නෑ මේ ආණ්ඩුව හැමදාම විශවාස කරේ කැලනයේ ගඟෙන් නයක්කැවිල්ලා ධාතු කර්ඩුවක් මේදින් චයිනා කියලගහපු කා කරඩුව ඇතුළේ ධාතුගේ වැඩැම්මූ හම රටේ ජනතාව රවට්ටන්න පුළුවන් වුණා වගේ මුට්ටිවලින් පැණිවලිනුත් මේ කොරෝණවස්සාාව වෙදිී ජනතාව රවටන්න උත්සාහ කරා මිසක් විද්‍යාත්මක ක්‍රමවේදයකට යන්න. රාජනායක අට සහ මෙආණ්ඩුවට උමනාවක් තිබුණනේ. ජනතාව ගොඩාට ඇන්දුව වගේ කොරණාවත් අන්දගන්න පුළුවන් කියලා තමයි මේ ගොල විශ්වාස කර. එතකොට එතු කියවවා අලංකාවට එන්න දෙැනාගන්න පපුහගගේ කකාලේම විශේයෙන් උනන්දුවෙන් වැටයුතු කලා ීනය ඉන්දයාාවනි රාජනායකයන්ට ම පුද්ගලි කතා කර. තවත් රාජනායකයන්ට මම පුද්ගලිකවල් ලිපිත් අව්වා කියලා කිව්වා. ඒකද දන්නේ ලක්ෂ පහට විතර ක්ෂනිකක්ද දෙවැ මාත්‍රාව දීගන්න බැරි වෙලා. මාස ගණක් එය අයියට බලාගෙන එන්න වනේ මේ ලියුම් යවපු ලියුම්වල සාර්ථභාවේද කියලක් අපිට මේ වෙලාව අහන්න සිද්ධ වෙනවා. ඒ තරන් සාර්ථකව සිදධ වුණාන මේ වෙනකොට අපි එන්නත් කරනෙන් ඉහලට යන්න තිබුණ මේ මැරණ ජීවිත ටික වලක්ව ගන්න තිබුණා කිය එක අපි මේ වෙලාවෙ සඳහන් කරනවා. එකට චීනයේ නිෂ්පාීතන නිෂ්පානයක සිනෝපා මෙන්නනත. ලබා එන්නත් ලබාගනීමට හැකිවුුණත් එම එන්නට අෞෂධනියයාමන අධිකාරය අනුමැති ප්‍රමාදීම නිසා ජනතාවට ලබා දෙන්න වසරකින් පමණ ප්‍රමාද වනා කියලා. ඔන්න දැන් එන්නත් ප්‍රමාදවීමේ වරද අෞෂධනයාමන අධිකාරය පිට දහලා වැඩි අත පිහිත ගන්න හදන්න. එතකොට මේ මැරණ ජීවිතවල වගකීම එන්නක් අවෂධනියයාමන අධිකාරය දන්න හදන වෂධනයාම අධිකාරය කියනෙ රජේ මාතනයක්. ඇබැයිඒ රජය ආයතනය ඉන්නේ උගත්තු වියත්තු, පිළිබඳ ශේෂක්ෂ ැනමක්තිේනයි. එතකට ඒ අය මේක අනුමත නොකිරීම පිටිපස්ේ තියෙන්නේ මොක්ද කියලා අපි හොයා බලන්නඕන. අවශ්‍ය කරන දත්වන්ව ලබදීලා නැතුව. අවශ්‍ය කර ලිපිලේක අවශ්‍යවෙලාවට උන්ට ලබාන නැතව. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ නැතුව තමයි මේක අනුමත කරන්න කියලා විධ බලපෑම එල්ල වෙන්න පටන්ගත අවස්වා වලද තමයි අෞෂධ යාමන ආතනයේ වෛද්‍යවරු ඉල්ලාස්වීම් පවා වාර්තා වනේ. මේ අනීසික් අනීතික බලපෑම් හමුව. හැබ අපිට මතකයි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේක පිළි ගත්තේ. එකයන්නේ සයිනුෆාම් මෙන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත්තේ. ජනාධිපතිතුමා ලිවමක් ඇව්වට පස්සෙ කියලා ජනාධි පතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක ං ශ්‍රී රත්නායක මහත්වයක් කියලා තියෙනවා. එදා දවස අපිට මතකයි. හැබයි පසෙ සෞඛ්‍ය සංවිධානය ඒ ප්‍රතික්ෂේප කළ. මතකයින ඔබට ලෝක සංවිධානය මේ ප්‍රක්ෂේප කරපු හැට ඇබයි නාධිපතිවරයා යවපපුලමක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයක්ක පිළිගත්තා කියන තරමට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්න තරම්. මේ රටේ ජනතාව ඒ පිළිගන්නට තරම් මෝඩයි කියල හිතාගෙන ඉන්න එකයි වැරැද්ද. එතකොට මේ අෞෂධනයාමන කොමිෂමට ගහන්නේ. මේ ගහන්න කාටද. මේ රට වියතුන්ටියතුන්ට උගතුන්ටසා ප්‍රාමාණික දැනුක් තියෙන. උගතුන්ට තමයි මේ ප්‍රහාරය එල්ල කරන්න කියන එක අමතක කරන්න එපා කියලා මේ රටේ දැනුබභක් බුද්ධයක් තින උබතුමල් ලගෙන් මං ඉල්ලා හිිනවා. එතකොට හැටට වැඩි පිරිසට ප්‍රමුකතාාවේදී එන්නත ලබාදීමට හැකියාව ලැබුණා කියලා එතුම කියනවා. මේ කතාවෙද. අනේ මන්දන්නේ මුලින්ම කිව හැට වැඩියයට ගහන්න නෑ කියලා. ඔබට අපිට මත නම් මුලින්ම කිව හැට වැඩියයට ගහන්න නෑ කියලා තිය හැ හැටත් අයට විතරයි ගන්න කියලා. ඒ ගහන ගම ප්‍රමුකාාව දීපපු හැටිය අපිට මතකයි නලු නිලියන්ට ප්‍රමුකතාවේ න්න පොලි ූලස්ථානය අපිට මතකයි ෂේත්‍ර ලකා මූලස්ථාන පොලිසිය නිලධාරීට ගහනවගේ දසට පන්සයට හැසය හිතවතුට ජාතීන්ට ප්‍රාඩෝ බෙන්න්සලින් එනායට ගහගෙන 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 ගිය. ඒ විරක්නේ ස්පිර තාල තුළ හිතවතුන් ජතනට නොයක් නොක් ඇන්වල ැහව සෞක්්‍ය මතශ තුලෙ ැහව නොෙක් නොෙක් තැන්වල ඒවිට හිතවතුන් සල්ල තිව ිස. ඒ ලෝක සෞඛ්‍යංවිධානය කියපු විදියට. මුලින්ම ෆරන්ට් ලයි නෑස්ලට සෞඛ්‍යෂේත්‍රයේ සහාරක්ෂකංශවලට සහ හැටෙන් වැඩියයට එකන උපරිම වයස්සීමාවේ සිට ගැසි්ච එන්නත් කරය කියන කාරණාව අමත්තක කරලා දැම්මා. හැටට වැඩියයට එන්නත් කරනය කිරීම මතක් වුණේ මේ මෑත දවසකට තමයි එක සියලු දිනාගේම හැට අඩුුවට ගා හැට වැඩිය ගහුවේ නැතුව තාලය ්‍යාට පසේ තමයි. මේ හැටට වැඩිය අයට එන්නත් කරනය ලෝක සෞඛ සංවිධානය කියන විදියට වැඩ කරන්න මතක්වුණේ කියන එක අපි පැහැදිල්වම සඳහන් කරනවා.වෙදකොට කොවි දහන මේ පළමුරල්ලේදදි අපත් ක්‍රියාමාර්ග සාතකවට මුහ දෙැන්න පුළුවන් වනාාකි වෙෙනේ දැඩි ීර ැීමට සිදුව නකට වෙනත් විකල්පයක් තිබුණන නැතිනිසා. ෙටම මසක පය කරට වසාද වන්න සිද වන පලමු ල ජයග න පල ජයගත් නිසා බෝ ම දනමේ ජයගත් කියයාගෙන සන්ද පෝස්ච ලට චද කැම්පේනලට ට දග හිටන. ඇැයි එකක් මතක තියාගන්න. එදක් අප කොච්චර බලපෑම් කරලද ඒත්වයටට පත් කරගන්න පුළුවන් ද මයි කවේ විසිටක් දන රෝග අහුන විසිර දෙනෙක් ැරුණට අපි. ට හ නෑ කියල කිවේ ය ජනාධිපතිවරයා මයි දහම කිවට. අපි පදහත් මැරිල්ල රට ැහුවේ ෑ යදධ කන ලද කියලා යුද්ධේ වගේම තමයි වසංගතය කියලත් තවමත්තේරුන් අරගෙන ඉන්න ජනාධිපතිවරයටට ම මේ වෙලාව මතක් කරනවා. හැබැයි පළමුරැල්ල මර්ධනය කරන්න විශාල දායකත්වයක් කළ බාදුන්නු. අෛද්‍යානීල් ජාසිංහල ජයරුවන් බණ්ඩාරල අද කොහේටද දාලතියෙන කියන එක අපි අහනවා. ඒ අය තනකොලක පන්නත් වෙනවෙන තැංවල්ටත් දැම්මේ. අලමුණ රල්ලේ ගරත්වය ය රාජපක්ෂ එක දෙක තුන හතරට වඩා. ඒ රාජ සේවකයන්ට ඒ උගතුන්ට ියතුන්ට ප්‍රාමාණක දනමක් තියෙන උද්වියයට ගලාගෙන යෑම දරන්න බැරිවෙච්ච නිසා නේද. ඒ උගතුන් වියතුන්. ඒ දක්ෂයින් ඒ සුදිසු තැන දෙන්නේ නැතුව. ඒ තැන්වලින් අයින් කරල දැම්ම කියන එක අපි මේ වෙලාවේ මතක් කර ලොබතුමාගේ හනවා එහම නේද සිද්ද උනේ කියලා. එකට. හැනගන්නවට ලසිංගේවා ගන්න ැරිවුනාාලු නිවාසනයගත් අයිට නෑගෙවාගන්න බැරවුනාාලු. අනේ මේ ජනාධීපතිවරය කියන්නේ ඇයි අපිටනම් මතකයි පළමුන් රැල්ල වෙලාවෙදි. ලීසි සහන දුන්න කියල චක්රලය නත්තාව. ප්‍රසිද්ියය විල් කිව ලසි සහ දුන්න බැක්කුනායගවන්න ඕන කිය. එතකට ජනාධිපතිතුමාම ඒයේ. අ හැටන මලක්ෂක් ජනතාව මතක්කරමින් ඒ දවෙදිකරපු කතාවෙද. රටේ ජනතට? ලීසිං සහනවත් බැංකු සහනවත් නිසිආකාරව දුන්නේ නැති බව එතුමගේ කතාාවෙන්ම එතුමා පැහැදිලි කරලා කියනවා ඊ එතුමගේ කටින්ම ඒ කියල ඔප්පු කරනවා. එතකොට එතුම කියීනව රාජ්‍ය සේවකින් පමක් වැඩට කැදුුවමින් නොයෙක් නොෙක් දේවල් ප්‍රියාත්මත් කර කියලා. මේ අය සංචරණසීම තියෙද්දි. බෙන්තර පාලමෙන්හා බබස් එකකෙන් බැහැලා ඒ ල් හ පත්ත විල් අයිබස් එකේ නැගලන දරම සංචරන සීම තමයි තිබුණේ හැව පලාතකර මේ විදිර තිබුණ එහෙම තියෙන ගමන් මේ වල්බූරු සංචරණ සීම පවත්වාගෙන ෑමත් ක්‍රියාත්මක කරා එරන්න නිසි සංචරණ සීමාවක් ක්‍රියාත්මක කරේ නෑ. ඊටත් අමතරව දැම් පහුගිය සතිය කියනවා සංචරණ සීම අපි නැවත ක්‍රියාත්ම කරනවා කිය නවත ක්‍රාත්මක කන අවශ්‍යතාවයක් තිබුණේ නෑ සංචරන සීම ධාපු වෙලාවි දඳලා අන්කරලා තිබුණේ නෑ. ැත් අයින්කරන්නේ නැතුව ක්‍රියාත්මකවෙනි ඉඩ නොදී තමන්ගෙමනීත් යක් නැතවතාව ක්‍රියාත්ම කරවා කියලා ආණ්ඩුව පෙරේදා නිවේධනය කළ. ඔ ආණ්ඩුව රජේසයවකෙන් වැඩට කැඳෙව්වේ කිසිම සීමාවකින් තොරව ගැබිනි මවරු සියලුම දෙෙන චක්කලයකන ගහලා ජනාධිපති ලේකම් කාර්යාලෙන් සියලුනා වැඩ කැඳෙව්වා. ගැබිමවරුන්ගේ පොඩ කුසේන්න දරුවගේ ජීවිතය ගැනවත් හිතනි නැතුව වැඩට කැඳෙව්වේ ආයිත් සතියකින් රට වහන්න වෙනවා කියන එක. රතේ ජනතාව කියද්දි. දොස්්චරවරු කියද්දි තමයි රටෑරියේ තියන උද්දච්චකමට කියන එක අපි මේ වෙලා මතක් කරන හැබැයි ආයිතේ ගැසට රිවස් කරන්න වුන හම ලැ වගේ වගක් නැතුව ලැජ්ජාවක් නැතුව ඒවා රිවස්කරකුව හැටිත් ජනතාවට අපි මේ වෙලාවේ මතක් කරලා දෙනවා. එතකොට රට වසාදමීම නිසා කරුණන පළමු රැල්ලේ කාලය නිදහසි පසු මෙරට අඩු මාර්ථික වර්ධනය පෙන්නුම් කරපු කාලයක්ළ ලංකාව මරි න් ො ියන හ පමනදායමක් ගෙන ඇගලුම් කර්මාන්තයටත්, විශාල පාඩුවක් සිද්ධ වුණනාලු අපන අයන කර්මාන්ත සියල්ල කඩාගෙන වැටුණනා. මනන්දන්න රමින් ඇ ු ර්මාන්ත න එහම හල ම් මාන්ත සිද ව ලු මන්ත මක වුණු. ඇගලුම් රමාන්තේ හන්න දු න එක දවසක්වත්. මේ බොරු කියන්නේ. ඒයි රටදාාගෙන වැටුණා මොනවයිද. දුර්වල ආර්ථික කළමනා කරණය නිසා. පෝරගෙන්වීම නතර කරලා රටේ කෘුෂිකර්මාන්තයයේ පලදා වඩු වෙච්ච නිසා. තේයාාර්ථිකේ වැටච්ච නිසා නිෂ්පාද නාර්ථිකය වැටිච්ච නිසා. ආර්ථික සම්බාධක දාගත්තු නිසා තමම්ම විසින් ආනායන අවම කරපු නිසා ආනායන අවම කරනකොට නිෂ්පාදනවල අමුද්‍රව්‍ය. මැශීන් ඒව ගෙන්න්නගන්න බෙරිවුනා ඒනිසා රටේ නිෂ්පාදන ආර්ථිකය පදාගෙන වැටනා. නිශපාධන ර්ථක කදාගෙන පැටීම. එක් හේතුවක් වුණා බදු අඩුව අයකරගත්ත මේ සියල් අත් එක්ක රටවාදායම අඩ වුුණා අරන්න. මේ සියල්ල කොරෝණාව පිට දාගන්න දැ මේහ උරහාත් උත්සාහ කරාමිස් ඇරන්න. මේකෙන් කිසිමහානියක් ඒක හානිියයක් යම් සිද්ධ වෙනවා නමුත්. මේ සියලු ආර්ථික හානිිය කරෝනාව පිට දාන්න ජනාධිපතුමා දරන මේ උත්සාහය අපි තරයේ හෙලා දකිනවා මේ ආණ්ඩුවේ වරදින් තමයි. තයුත් සිද්ද වනේ මෙ හම ප්‍රශ්න තියෙද්දි ලෝක අනිත්‍රරටවල් ආර්ික වශෙන් දියුණුුව එච් අවස්තාා අපිට ඕනෑ තරම් මුදාහරන මතක් කරන්න පුලුවන් කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. දොර කියනවා දැනට දෙසයක්ක් විතර සංචාරකයින් පිරිසක් කට තුළට ඇතුල් වෙනවා ඒක රට වසාදැමුවත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා ද තවද මේන සංචාරකය දැනට එන්නේ යුක්්‍රේණ සංචාරකයෝ තමයි එන්නේ ක්ේ සචාරකව ලකාවට ගෙනනීමම කොට පහගගේ කාල. බැසිල් රාජ පක්ෂ මහත්තය එක්තරා රපවාහිනී නාලිකාවක සාකච්ඡාවකද කියනවා මේ කොවින් දහන මේ හැදනවද කියලා ලන්න තමයි ගෙනෑව කියලා. එ කොවිඩුත් නෙමේ කොවිද දහනේ නෙම තුම කියනෙ කොවි හනමය කියලා. කොවින් දහනමේ හැදනවාද කියලා. බලන්න කොවින් තිය රටකින් තමයිි ගෙන නැරට ගෙනල වැඩක් නෑන කිය මේම පරීක්ෂයක් අ කරන්න කියලා. බැසිල් රාජ පක්ෂ මහතය ගෙනපු පරීක්ෂණ සාර්ථක වුණනාන. ැ මේ ගුරුවරුන් පිට උද්ෝෂණ පිට දාලාක තරාරන්න හැදුවට මේක ගෙන ඇබේ යුක්කයෙන් සංචාරකයන් හරහා තමයි. මේ මේ අවස්සාාවේදි හදිච්ච, මේ අවස්සාාවේ නැවතාව ගඩුණ ිච්ච මේ දෙවැනි තුන්වනි රැල්ිලටබව කියන්න ඕොන ඕනේ. මේ අත්හදා බැලීම මේ පරීක්ෂණය තමයි සිද්ධ වනේ මේ පරීක්ෂනාගාරයක මීියන් බවට අපේ රට පත්කරේ තමුන් අන්සලගේ ආණඩුව කියන එක අපි වෙලාවේ මතක් කරනවා.